साधुनादि अपवत्तम देशके आनंद से विकाल भोजन संपूर्ण बड़गी साधुना नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादान वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेर मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं समादियामि साधु अभी हामदुरो उनके हम सराय अभी विस्तार से हामदुरो एवागी में पिये नंदा हामदुरो प्रधान पूजनीय महासंग्रह तिंग अवसर प्राप्त ना करने तिंग आते दावस पुराम विशेष तिये ना वैन दिखे में भी दिल दावस में अभी एक धन कटने लाइन न हरिया अलाप रोकिंग वैन सिद्ध वी में राज कहाँ दिखा रहा पहले कला දවසක් ගත ගන්නවා කියන්නේ මම හිතන ගොඩක් අමාරු කාර්යයක්. ඉතින් ඒ වැඩි තමයි කෙරෙන්න ඕන. අමාරු නැත් හිත හදා ගන්න ඕන මේ සියලු දේවල් අතර. එතන ඥාන පූජාව ගැන විශේෂයෙන් අපි හාමුදුරුවෝ සිහිපත් කළා. කලාතුරකින් දකින්න ලැබෙන, අහන්න ලැබෙන කින්කමක් කියන දේ පිළිබඳව. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාන පිළිබඳව තමයි අද දවසේ සිහිපත් කරන්නේ. අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ තමයි ඥානෙ නැති එක අපි බයනකොට බයින මොලේ නැහැ කියලා මොලේ නැහැ කියලා තමයි බලින්. එතකොට ඥානෙ නැති නිසා තමයි බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට මේ ඥාන ලබා ගැනීම පිණිස සාරා සංකල්ප ලක්ෂයන් පුරා පෙරොන්දම් පාරමී දහම් සම්පූර්ණ කරන්නට ඕන. ඔයත් ඒව දන්නවා. ඉතින් අද දවසේ අපි සිහිපත් කරනවා මෙන්න මේ විදිහට ඒ කාරණාවන් ටික හැමදෙනාම නැවත සාධුනාදයක් පවත්වා. ලෝතුරා බුදු කෙනෙකුගේ අනන්ත ප්‍රඥාව
අපි වගේ සාමාන්‍ය කෙනෙකුට තමා බුදු සසුන භික්ෂුන් අතර ප්‍රඥාවෙන් අගතන්පත් වූ සරියුත් මහරහතන් වහන්සේටවත් සර්ව සම්පූර්ණයෙන් විස්තර කර පහදා දීමට අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. එක් වරක සරියුත් මහරහතන් වහන්සේ උපමාවකින් මෙසේ දේශනා කරනවා. මහා සාගරයට ඇවිල්ල දිග කළාම ඒ කෙලින්ම තිබෙන ජලකඳ කොතරම් අල්පද? අනිත් අවශේෂ ජලකඳ කොතෙක් විශාලද? අන්න ඒ වගේ සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිතනකොට ප්‍රඥාව අරමුණු කරනකොට උන්වහන්සේගේ මනසට අරමුණු වෙන ප්‍රමාණය ඉත අල්පයි. අරමුණු නොවන ප්‍රමාණය අනන්තයි. අප්‍රමාණයි කිය. එහෙමනම් මහා ප්‍රඥේක් ලෙස ප්‍රකට කියන ප්‍රඥාවෙන් අගතෙන්පත් මහරහතන් වහන්සේ තමයි සරියුත් මහරහතන් වහන්සේ. එතන උන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්ගේ අනන්ත ගුණය අනන්ත ප්‍රඥාව පූර්ණ ලෙස විග්‍රහ කරන්නට දකින්නට නොහැකි කියලා. ඉතින් උන්වහන්සේට දකින්න නොහැකි නම් අපි වගේ ප්‍රත්‍යජන් සාමාන්‍ය අය ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. සම්මා සම්බුදු කෙනෙකුන් විසින්ම බුද්ධ ගුණය හෙවත් ඒ මහා ප්‍රඥාව කල්පයක් මුළුල්ලේ වර්ණනා කළත් කල්පය අවසන් වෙනවා මිස බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ නමක් තවත් බුදු කෙනෙකුගේ ගුණය වර්ණනා කළත් දේශනා කළත් කල්පයක් පුරාවට කල්පය අවසන් වෙනවා මිස බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියන එක තමයි කිය අදහස. යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවේ අයුරින්ම වර්ණනා කිරීම නොහැකි වුණත් තමන්ට හැකි ප්‍රමාණයෙන් ශ්‍රද්ධාවෙන් බුද්ධ ඥාන ආවර්ජනා කරනවා නම් වර්ණනා කරනවා නම් ඒ ඒකාන්තයෙන්ම ප්‍රඥාව ලබන්නට හේතු වන මහා කුසලයක් බවට පත් වෙනවා. මේන් කල්ප 30000කට පෙර හිමාලයේ ජීවත් වන තාපසේ සුමේදන ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝ 15 දහම් දේශන බව අහල උන්වහන්සේ දකින්නට පැමිණි. බුදු කෙනෙකුන් දැකීමෙන් අසීමිත සතුටට පත්ුණ මේ තවුස බුදුරජාණන් වහන්සේට වැඳලා ඒ මොහොතේ තම හදවතින්ම මතෝ ගෞරවය හා ශ්‍රද්ධාව නිසා උන්වහන්සේ ගුණ වර්ණනා කරමින් ස්තුති කළා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මහා සයුර උසතන අගින්ගෙන ප්‍රමාණ කළා. මහ පොළව තරාදීන් කිරා ප්‍රමාණ කළා. අහස ඇඟිල්ලෙන් මනින්නට හැකි වුණත් ඔබ වහන්සේගේ ප්‍රඥාව කොපමණ දැයි ප්‍රමාණ කළ හැකි නොවේ. ඒ ප්‍රඥාවේ ආලෝකයේ මුළු විශ්වය පුරාම පැතිරෙන බොහෝ දෙව් මිනිසුන්ගේ ආලෝකයෙන් තම සිස්සතන්වල මොහඳුර දුරු කරගෙන සසර කතරින් එතර වෙනවා. ආදී වශයෙන් ඒ තාපසතුමාගේ ශක්ති පමණින් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව වර්ණනා කරලා ස්තුති පූජාව සිදු කළා. ඒ බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව අරමුණු කරමින් කුසල් සිතුවිලි උපදවා ගැනීමේ විපාකයේ වශයෙන් ඒ තාපසතුමා උපන් කිසිම ආත්ම භාවයකදී නරක ආදී සතර අපායෙහි නොඇති දෙව් මිනිස් ආත්ම භාවවල බොහෝ සැප සම්පත්ද උපදින උපදින හැම ආත්ම භාවයකදීම උසස් ප්‍රඥාවෙන් යුක්තව උපදිමින් මේ ගෞතම බුද්ධ ශාසනයේ සත් හැවිරි දිවියේදී අවුරුදු 7 නිවන් දකෝ බව ඥානත වික තේරා ප්‍රදානේ සඳහන් වෙනවා. ඒ අතීත පුතින් අපට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට කෙනෙක් ගරු කරනවාද ඒ ප්‍රඥාව අරමුණු කොට පූජා පවත්වනවාද යමෙක් එක් පහනක් හෝ බුදුන් වහන්සේගේ ප්‍රඥාව වෙනුවෙන් දල්වනවාද ඒ සියලු දෙනා මහා කුසලයක් සිදු කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ආලෝකය හා සමානයි. ආලෝකයේ ඇතිතන අන්ධකාරය දුරු වෙනවා. ආලෝකයේ ඇතිතන සියල්ල දකින්නට ඉඩ සැලසෙනවා. අපිටත් එහෙම තමයි ප්‍රඥාව ලැබුණාම අපිට පුළුවන්කම තිබෙනවා මේ සියලු දේවල යථා ස්වභාවය තේරුම් ගන්න. මම ආරම්භයේදී මතක් කළා වගේ ඒක තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ තමයි අපි හැමෝටම තියෙන්නේ. සම්මා සම්බුදුන්ගේ අනන්ත ප්‍රඥාවේ ආලෝකය මිහි පිට පවතින කිසිම ආලෝකයකට සම කරන්නට බැහැ. හිරු එළියෙන් සඳ එළියෙන් පවා යමක මතුපිට පමණයි දකින්නට ලැබෙන්නේ. නමුත් බුදුන්ගේ මහා ප්‍රඥාවෙන් බුදුජානන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් මතුපිට පමණක් නෙවෙයි අභ්‍යන්තරය විනිවිද දැකගත හැකි. බාහිර ආලෝකයෙන් බාහිර අඳුර විතරයි දුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව තුළින් බාහිර අන්ධකාරය පමණක් නොවේ මනසේ පැවතුණු මෝහය නැමැති
අවිද්‍යාව නැමැති අන්ධකාරය මතු කිසි කලක නෝපදන ආකාරයෙන් ප්‍රහාණය කරලා දස දෙස ඒලා ඒකාලෝක කරන්නට පුළුවන්. පහලකින් සිය දහස් පහන් දල්වන්නාසේ භාග්‍යවතුන් වහන්සේ සිය సంతානය තුලින් මතු කළ අනන්ත ප්‍රඥාවෙන් මිනිසුන් දෙවියන් බමුන් තුල දස දහසක් සක්වල මොළුල්ලේ අපමණ සත්‍යයන් තුල ප්‍රඥා ආලෝකය දල්වන්නට සමත් වුණා. එමෙන්ම දහම් දෙසමින් ගණනය කළ නොහැකි තරම් සත්‍යයන්ගේ මොහඳුර දුරු කර අමා නිවනට පමුණුවන්නට සමත් වුණා. තවත් දීර්ඝ කාලයක් ගත වනතුරු නුවණ ඇති වීරයවන්ත දෙව් මිනිසුන්ට තම సంతානයේ මෝහන්ධකාරය දුරු කරමින් ලෝකයේ මනමින් දැක ගන්න ප්‍රඥාව පහළ කර ගන්න සුදුසු ධමයක් උන්වහන්සේ දේශනා කළා. මෙසේ බුද්ධ ඥානය ආවර්ජන කරමින් එක් පහනක් හෝ දල්වන්නේද ඒ මහා කුසලය අනාගත සසරේ ප්‍රඥා ලෝකයේ ලබන්නට හැම දිනාටම හේතු වෙනවා. බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව කොටස් වශයෙන් වෙන් කරන්න බැරි වුණත් මනුෂ්‍යයන්ට වටහා ගන්නට අපිට වටහා ගන්නට පහසු වීම සඳහා එක් එක් තැන එක් එක් ආකාරයට විග්‍රහ කරලා තිබෙනවා. ප්‍රඥාව එකක්ම වුණත් ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා වූ ධර්මයන්ගේ විවිධත්වය අනුව ඥානයන් ප්‍රභේද වශයෙන් දක්වලා තිබෙනවා. පටිසම්භිදා මග්ග පාළිහි තුන් ආකාරයකින් දක්ව ඇති ඥාන ප්‍රභේදයන් අප තිසත්ත්‍ය ඥාන වශයෙන් හඳුන්වනවා. එම ගම්භීරෝ මහා ආනසංසදායකෝ තිසත්ත්‍ය ඥාන පූජා වන්දනා කරමින් එම ඥාන ගුණ කියවීම පවා මහා පින්කම. වෙසක් සිරියෙන් සිස්සනතන මොහොතක ඥාන පූජාවෙන් අපි විපුල ඵල නෙලා ගනිමු. අපි සැම සසර බිය දැක නිවනින් නිවෙන්නට මෝහන්ධකාරයේ දුරවේ ප්‍රඥාවේ එළියෙන් ජීවිත එළිය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එකට තුනුරුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හුන්තු සුඛේ අවීරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච ස්වක්ඛාතු භගවතා ධම්මෝ සන්දිප්පිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති සම්බෝ විඤ්ඤෝ ඉති නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්කිලියෝ අංජලි කරණියෝ අනුත්තරම් පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති නමාමි සංඝං මුනි රාජ සාවකං සත්තා සදා හුන්තු සුඛී අවීරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච සත්‍යන
හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදරයෙන් ගෞරවයෙන් ප්‍රඥාව මගේ හදවත තුලත් පහළ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ මා කීවාට පසු උන්වහන්සේගේ බුද්ධ ඥානයන් හැමදෙනාම සජ්ජායනා කරන්න සාදුනාදයක් පවත්වන සුතමේ ඥානං බුද්ධ ඥානං සීලමේ ඥානං බුද්ධ ඥානං සමාධි භාවනාමයේ ඥානං බුද්ධ ඥානං ධම්මට්ඨිති ඥානං බුද්ධ ඥානං සම්වසනේ ඥානං බුද්ධ ඥානං උදයබ්බයානුපස්සනේ ඥානං බුද්ධ ඥානං විපස්සනේ ඥානං බුද්ධ ඥානං ආදීනවේ ඥානං බුද්ධ ඥානං සංකාරුපෙක්ඛාසු ඥානං බුද්ධ ඥානං ගෝත්‍රභූ ඥානං බුද්ධ ඥානං මග්ගේ ඥානං බුද්ධ ඥානං ඵලේ ඥානං බුද්ධ ඥානං විමුක්ති ඥානං බුද්ධ ඥානං පඤ්චවික්කනේ ඥානං බුද්ධ ඥානං වත්තුනානත්තේ ඥානං බුද්ධ ඥානං ගෝචරනානත්තේ ඥානං බුද්ධ ඥානං චරියානානත්තේ ඥානං බුද්ධ ඥානං භූමිනානත්තේ ඥානං බුද්ධ ඥානං ධම්මනානත්තේ ඥානං බුද්ධ ඥානං ඥාතත්තේ ඥානං බුද්ධ ඥානං තීරණත්තේ ඥානං බුද්ධ ඥානං පරිච්ඡාගත්තේ ඥානං බුද්ධ ඥානං ඒකරසත්තේ ඥානං බුද්ධ ඥානං පුසනත්තේ ඥානං බුද්ධ ඥානං අන්තපටිසම්විදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටිසම්විදේ ඥානං බුද්ධ ඥානං නිරුත්තිපටිසම්විදේ ඥානං බුද්ධ ඥානං පටිපාන පටිසම්විදේ ඥානං බුද්ධ ඥානං විහාරත්තේ ඥානං බුද්ධ ඥානං සමාපත්තත්තේ ඥානං බුද්ධ ඥානං විහාර සමාපත්තත්තේ ඥානං බුද්ධ ඥානං ආනන්තරික සමාධිම් විඥානං බුද්ධ ඥානං අරණ විහාරේ ඥානං බුද්ධ ඥානං නිරෝධ සමාපත්තියා ඥානං බුද්ධ ඥානං පරිනිබ්බානේ ඥානං බුද්ධ ඥානං සමසීසත්තේ ඥානං බුද්ධ ඥානං සල්ලේකට්ඨේ ඥානං
බුද්ධානං පිරියාරම්භේනානං බුද්ධානං අත්තසන්දස්සනේනානං බුද්ධානං දස්සන විසුද්ධියානානං බුද්ධානං කන්තිනානං බුද්ධානං පරියෝගහනේනානං බුද්ධානං පදේශ විහාරේනානං බුද්ධානං සංඥා විමට්ඨේනානං බුද්ධානං චේතෝ විමට්ඨේනානං බුද්ධානං චිත්ත විමට්ඨේනානං බුද්ධානං ඥාන විමට්ඨේනානං බුද්ධානං මොක්ඛ විමට්ඨේනානං බුද්ධානං සත්‍ය විමට්ඨේනානං බුද්ධානං ඉන්දිවිදේනානං බුද්ධානං සෝත ධාතු විසුද්ධිනානං බුද්ධානං චේතෝ පරියනානං බුද්ධානං පුබ්බේ නිවාසානුස්මෘතිනානං බුද්ධානං දිබ්බචක්කුඥානං බුද්ධානං ආසවානං කේඥානං බුද්ධානං දුක්ඛේඥානං බුද්ධානං සමුදයේඥානං බුද්ධානං නිරෝධේඥානං බුද්ධානං මග්ගේඥානං බුද්ධානං දුක්ඛේඥානං බුද්ධානං දුක්ඛ සමුදයේඥානං බුද්ධානං දුක්ඛ නිරෝධේඥානං බුද්ධානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදානං බුද්ධානං අත්ථ පටිසම්විදේනානං බුද්ධානං ධම්ම පටිසම්විදේනානං බුද්ධානං නිරුත්ති පටිසම්විදේනානං බුද්ධානං පටිපාන පටිසම්විදේනානං බුද්ධානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේනානං බුද්ධානං සත්තානං ආසයනුසේනානං බුද්ධානං යමක පාටිහාරේනානං බුද්ධානං මහා කරුණා සමාපත්තියානං බුද්ධානං සම්බන්්‍යුතේනානං බුද්ධානං අනාවරණානං බුද්ධානං මේ ඥානයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරමි මේ සුවඳ දුම් පූජා කරමි මේ
මේ සිසිල් පෙන් පූජා කරමි මේ ගිලන් පස පූජා කරමි මේ දැහත් බෙහෙත් පූජා කරමි මේ අට පිරිකර පූජා කරමි මේ බදු විසිස්ට තිසත්තේ ඥානයකින් යුක්ත බුදුරජාණන් වහන්සේට බුද පූජා පවත්වන පින් බලයෙන් මටද අප පවුලේ සැමටද රටේ සියලු දෙනාටද ධර්ම ඥානය පහළ වේවා නිර්වාණයද වේවා සාදු කියන්න නැවත වාදයක් සාදු කියන්න නැවත සාදු කියන්න අපි එකට ගාත කියමු වන්දාමි චේතයන් සම්බන් සම්මතානි ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝ සම්බාරි විචයන්නක පත්තෝ සම්බං යුතං සත්තා වන්දිතං බෝධි ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා ගණසාරප්පදිත්තේන දීපේන සමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං ගන්ධ සම්භාර යුක්තේන දූපේනං සුගන්ධිනා පූජේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දස්ස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන ලබාමි මොක්ඛං පුප්පං විලායාති යකායි ධම්මි කායෝතකායාති විනාස භාවං සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මధుරං පානීයමේතං භගවා පතිගන්ධාතු මුත්තම අදිවාසේතු නොබන්තේ කිලාන පච්චයං අනුකම්පං උපාදාය පතිගන්ධාතු මුත්තම අදිවාසේතු නොබන්තේ සම්බං අනුකම්පං උපාදාය පතිගන්හාතු සාදු කියන්න බෝධීන් වහන්සේත් වන්දනා කරමින් මාගේ වාටස මේ කවි කියන්න මේ සීල පූජාවන් පූජා කරමින් ආහසේ මල් පූජාවයි අහස පුරාමල් පොළොවේ මල් පූජාවයි පොළොව පුරාමල් ජලයේ මල් පූජාවයි ජලය පුරාමල් තිලොවේ මල් පූජාවයි තිලොව පුරාමල් සියලු අත මුදු සුවඳ පතුරා දැන්වලින් බෝ සමිඳුනාවා
අසීමිත බැති සිතින් වඳිමි උතුම් ජය ශ්‍රී බෝධි රාජා මා දෙදි කළ මව්පියන්ට මතු බුදු පදවිය ලැබෙන්ට සාදු සාදු මමත් වඳිමි ජය ශ්‍රී මහ බෝ රජුන්ට ලොව සුර කින දෙවි වරුන්ට අප දෙන පින් පිට ලැබෙන්ට සාදු සාදු අපිත් වඳිමු ජය ශ්‍රී මහ බෝ රජුන්ට අප යන එන ගමන බිමන වැඩ කටයුතු කරන කියන ඉටුවන ලෙස පතමි මිලෙස ශ්‍රී මහ බෝධිය වැඳගෙන ඇස් වහා කට වහා ආදී වස්දුසුයන්නට සේදී පිරිසිදු බෝමලුයේදී නමදිමි ශ්‍රී මහබෝධී රෝබිය මරබිය ආදී විය දුරුකර සිත සේදී යන්නට පවමල සේදී නමදිමි ශ්‍රී මහබෝධී සම් කියන්න සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව වඩමු සියලු දෙනාම මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් ලබම්වා මාමින්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා ඒ මොහොතක් මෙනෙහි කරන්න තෙරුවන් කමා කරගනු මා කියවට පස කියන්න අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදුරින් සිදුනාවු සියලු දෝසයනට බුද්ධරත්නයින්ද ධම්මරත්නයින්ද සංඝරත්නයින්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා සාදු කියන්න අපි හැමෝටම ආශිර්වාද පිණිස සෙත්පිරිත් ධර්මයේ සුදු වේලාව සත්‍යයනා කරමු ඉතින් ඔබ ගොඩක් දුක් විඳිනවා වෙහෙසෙනවා මහන්සි වෙනවා සමහර රැකියාවල් බොහොම අනතුරුදායකයි ඉතින් ඒ නිසා අපි මේ සියලු අනතුරු දුර වෙලා යන්න කියලා තුනුරුවන්ගේ ආශිර්වාද මේ බුද්ධ ඥානයන්ගේ අසිරිමත් ආශිර්වාද උකට ප්‍රාර්ථනා කරමින් කර්ණීමෙත් සූත්‍රය අපි හැමෝම එකට සත්‍යයනා කරමු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා
හරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අපි සමිච්ඡේ සක්ඛෝ චෝච සූචෝච සුවචෝච බුද්ධවනති මානී සන්තුස්ස කෝච සුපරෝච අප්පකිච්ඡෝච සල්ලවක වුත්ති සන්තින්ද්‍රයෝච නිපකෝච අප්පගප්පෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදීයන් සුඛිනෝ මිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතස්සේ තසාවා තාවරාවා දීඝාවාය මහන්තාවා මධ්‍යමාරස්ස කානුපතෝලා දිත්තාවා ඒවා ये च दूरे वसन्ति अविदूरे भूतावा संभवेसी वा सब्बे भवन्तु सुखितत्ता न परो परं निकुब्येत नाति मन्येत कत्तचिनं कञ्चि व्यारोस न पटिग नान्यमन्यस्य दुःखमित्यय माता यथा नियं पुत्तं आयुषा एक पुत्तमनुरक्के एवम्पि मानसंभावये अपरिमाणं मित्तं च सप्पलोकस्मिन् මානසම්භාවයේ අපරිමාණං උත්තං අතෝච අසම්බාදං අවේරං අසපත්තං තිත්තං චරන් නිසින්නෝ ආසයානෝ ආයාවතස්ස විගතමිත්තෝ ඒතං සතින් බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය නයිජාතු ගබ්බ සීලං පුනරේති ඉති ඒතේන සච්ච වච්චේන දුක් පූජනීය මහා සංඝරත්නයේ අවසරයි පින්නතුනි ඉතින් අද දවසම මහන්සියලා ඉන්න නිසා මම දිගානුශාසනාව සිදු කරන්නේ මම හිතනවා මෙතන ඉන්න බොහෝ අය මේ බුද්ධ ඥාන ටික කියවන්නත් ඇති ජීවිතේ පළවෙනි වතාවට නේ වචන කියවෙන්නෙත් නැහැනේ සමහර අය ඒ පුරුදු නැති නිසා ඉතින් බලන්න අපි ජීවිතේ පළමු වතාවට මේ ඥාන ටික හරි කියවුවා කිව්වම කොච්චර ලොකු පිනක්ද ඒක කොච්චර ලොකු පිනක්ද නේ ඔබ සතුට වෙන අද දවසේ අපි මහා පින්කම අපේ ජීවිතේ මතක හිටින ආශිර්වාදාත්ම පින්කම සිදු කරගත්ත කියලා ඥානය පහළ වීම උදෙසා බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥාන සිහිපත් කළා. ඉතින් බුද්ධ පූජා සිදු කරද්දී දවසේම සිල්වත් පිළිසම්පාදනපත් වෙලා බුද්ධ පූජා සිදු කරලා ධර්ම ශ්‍රවණය කරලා භාවනාමය පින්කමට සහභාගී වෙලා පිරිස සජ්ජායනා කරලා ධර්ම සාකච්ඡා කරලා ගොඩක් පින්කම් වලට සම්බන්ධ වෙලා බොහෝ පින් රැස් කරගත්තා. ඒ රැස් කරගත් සියලු පින් අපිට දැන් පුළුවන් දෙවියන්ට අනුමෝදන් කළ දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න වගේම අප නමින් මියගිය හැමෝටම පින් දෙන්නත් අපිට අද දවසේ පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන් අද පින්කම හිමේ ප්‍රධාන දායකත්වයෙන් දරනවා තරංග පුංචි හේවා මහත්මයා, විරංග පුංචි හේවා, කේසරා සර්ණවාලි මහත්මිය. මේ අත බලාපොරොත්තු වෙන දෙවියෝ නිරෝගී සුව දීර්ඝාස ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ධනුස්කන වන් කුමාර මහත්මගේ ජන්මදිනය නිමිති කරගෙන අවස දන්සල දෙනෝ. ඒ වගේම දර්ශන මහත්මයා හා චොන්නන්යොන් මහත්මිය මල් පූජාව සිදු කර සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හදවතේ ඇති කරගෙන. එතකොට අටපිරිකර පූජාවත් අපි ජීවිතේ හැමදාම කරන්නේ. සාමාන්‍යයෙන් අපි ලංකාවේදීත් බණ කියනකොට බණ පොත්වලත් තියෙන එකපාරකදී බැරනම් අටවතාවකදී හරි කරගන්න කියලා. ඒ තරම් වටින පූජාව හාමුදුරු කෙනෙක් නිර්මාණය කරන ඇඳුම් කට්ටලේ තමයි ওই තුල තියෙන්නේ. පහුගිය දවස්වල මාධ්‍යවල තිබුණ අටපිරිකරක් දුන්නත් මේ දැන් බාර ගන්න බයයි කියලා ලංකාවේ ඕකටවත් මරාගෙන වැරණ එකක් තියෙයිද නැහැ කියලා ඒ වගේ තත්ත්වයකට තරටපත් වුණා. අපි ඉතින් දැන් මේ හොඳට හිත පිරිසිදු කරගෙන ඉන්න වෙලාවේ ලේරත් කරගන්න ඕනේ නැහැ. මේ ටිකේම ලේ රත් වෙලා නැති උනේ අද
ලේටික නිවරගත්ත දවස හැමෝගෙම නිවේද මන් දන්නේ නමුත් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් සන්තෝෂයෙන් කැමැත්තෙන් මේ කටයුත්තට සහභාගී වුණේ ඔබට බල කරන්න කරපු දෙයක් නෙවෙයි ඒ නිසා මේ අෂ්ට පරිස්කාර පූජ කරපු පින්නතුණු නන්ටික කිව්වා ඉතින් ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා හිතේ ඇති ඒ සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියන අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එහෙමනම් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වේවා අනුමෝදන් දෙවියන්ගේ දිවිසර වර්ධනය කරගන්නා ගමන් අද දායකත්වයෙන් දරු හැම දිනාමත් අෂ්ට පරිස්කාර පූජා කළ ඔබ සියලු දෙනාමත් ඔබේ ලංකාවේ මම හැමතිස්සෙම ආශිර්වාද කරන ඔබේ ආදරණීය අම්මලා තාත්තලාතුළු පවුල්වල හැමෝමත් රටවාසී සියලු දෙනාමත් ඒ වගේම කොරියාවේ සේවයේ නියුතු සියලුම දෙනා අපි මේ වෙලාවේ ආදරණ සිහිපත් කරන ඔබ විතරක් නෙවෙයි ඒ හැමෝම අපේ මහා සංඝරත්නයතුළු සියලු දෙනා එහෙන් ආරක්ෂා කර දෙත්වා දිවියුතුන් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරවමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා එවගේම රැස් කර ගන්නට යුතු සියලු පින් ඔබ නමින් මේකේ සියලු ඥාතීන් අපි සිහිපත් කරනවා ඒ වගේම රටේ සිදුවන නොයෙක් පහුගිය දවස්වල බෝම්බ ප්‍රහාර කරන සමීගිය හැමෝම සිහිපත් කරනවා ඒ වගේම කොරියාවේ සේවයේ නියුතු ඉඳලා අතිශය අනතුරු වලින් බොහෝ අපේ තරුණ සහෝදර පිරිස් මිය ගියා අපි ඒත් බොහොම ආදරෙන් සිහිපත් කරන ඔබ නමින් මිය ගිය මවදමෝපියන් සිහිපත් කරගෙන මේ පින් අනුමෝදන් කරවමු අනුමෝදන් වේවා ඔවුන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා වාසනාවන්ත වේවා හැමදෙනාටම තුන් නිවන් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉතින් ඔබට ලොකු ශක්තියක් ඕන වෙලාවක දුක කරදරයක් වුණත් අපේ ආමතුරන්න කතා කරගෙන කරන්න පුළුවන් හැම උදව්වම කරන උන්වහන්සේ අපේ ලොකු අයිය ලොකු ශක්තියක් ඔබට ලොකු ශක්තියක් අපේ විතවස ලොකු ආමතුරෝ පියනන්ද හාමුදුරුවෝ ඉතින් කොරියානු ජාතික අපේ විහිිත හාමුදුරුවෝ ඉතින් ඒ වගේ හාමුදුරු කෙනෙක් ඉන්න එකත් අපිට ලොකු අයියා නේ ලොකු අයියා ඉතින් අපේ සදම්නේ අපිට හැමතිස්සෙම ආදරයෙන් උපකාර කරන මේ සංගමයේ පින්නතුන් හැමෝම ගොඩක් ආදරයෙන් අපිට සදකන් උදව් කරන්නේ ඉතින් ඒ නිසා අපි හැමෝටම ආදරෙන් මේ වෙලාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඔබේ ආදරණීය අම්මට තාත්තට ඥාති හිතයිසෙන් රටවාසී සියලු දෙනාටම කොරියාවේ සේවය කරන ඔබ වගේම සේවය කරන සියලු දෙනාටම දෙනාමත් අපි ආදරෙන් සිහිපත් කරනවා ඒ වගේම තරංග පුංචිය මහත්මයා විරංග පුංචිය මහත්මයා කේසව සරණවල් මහත්මියත්න්ගේ ආදරණීය අම්මා තාත්තා ආදරෙන් සිහිපත් කරනවා ධනුෂ්ක නුවන් කුමාර මහත්මයා ඒ වගේම දර්ශන මහත්මයා චොන්ගන් මහත්මියත් අපි ආදරෙන් සිහිපත් කරනවා ඉතින් ඔබ සියලු දෙනාටම මහා සංඝරත්නයටත් ඔබේ අම්මලා තාත්තලාතුන් හැමෝටම රටවාසී සියලු දෙනාටම කොරියාවේ සේවයේ නියුතු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ දෙවියන්ගේ ආශිර්වාදේ අනන්ත වූ මේ බුදුගුණයන්ගේ ආශිර්වාදයේ තෙසත්ත ඥානයන්ගේ ආශිර්වාදයේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදයේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආශිර්වාදයේ කරගත් පින්වල බලයෙන් ශක්තිය නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍ය ආදී සැප ලැබේවා සියලු අපලෝදුරු දුරු වේවා කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා හිතන පතන යහපත් සිතුම් පැතුම් මිටු වේවා ලංකා වාසී සියලු දෙනාටම කිසිම කරදරයක් හිංසාවක් බියක් නැතුව සැනසෙල්ල කාලය ගත කරන ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා ඔබ කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු කොරියාවේ සේවය කරන සියලුම දෙනා කරන කියන රැකී ආරක්ෂා කටයුතු කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් අනතුරකින් තොරව සිදු කරගෙන යන්න මේ ආශිර්වාදයක් වේවා ආරක්ෂාවක්ම වේවා හැම දිනාගේම හදවත් තුළ ලැබෙන සියලු දුක් විඳින නිවේවා අවසාන වශයෙන් දෙවියන්ට නමින් නීගේ ඥාතීන්ට අපි හැම දිනාටවත් උතුම් නිවනින් නිවීම පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදුකියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය සබ්බ දුක්ඛාපමුඤ්ජතු හිතේ පිරුල කරුණාවෙන් මා දේශ බැලු අම්මා පුතේ කියා නිතරම මගේ හිස පත ගැම්මා කැතේ නැතුව සියලුම මගේ පුනු අතගේ අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා හෙන්දෙවට ගල්වට ළඟ වතින් දන් පියා අර බලන්න පුංචි පුතේ හඳ ආමි කියා නල නලව මහඩත්දි නැලෝ ගුණ දයා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා අභිවාදන සීලිස්ස නිච්චං අත්තාපචායනෝ තත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්ඡතු හොඳයි සාධුනාදයක් පවත්වන්න. ඒ තරංග මහත්මයා, ඒ විරංග මහත්මයා, ඒ වගේම කේශරාණන්වත් ඉස්සරහට ඇවිල්ලා මේ පූජාව සිදු කරන්නේ. මේ පින්වත්තුන් විසින් විහාරස්ථානයේ කවදා හෝ දිනක චෛත්‍යයක් නිර්මාණය කරති. ඒ සඳහා ධාතු කරුණුවේ තැන්පත් කිරීම සඳහා ඒ මැණික් ගල් පූජාවක් තිදරත්නයෙන් දෙසා පන්සල වෙනුවෙන් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම පියා නිහාල් නන්දසිරි මව තමාරා බේ ගුණවර්ධන යන්නා වූ දෙපළට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඒ කේසරවසන මාලි මහත්මියගේ මෑණියන් කපිල ප්‍රියා පියාණන් කපිල ප්‍රියන්ත විමලා මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ තුන් දෙනා මේ පූජාව සිදු කරනවා. අලලන් සාධනාවට හොඳයි. ඒ වගේම අද දින මේ පින්කමට සහාය වූ සම්බන්ධව මම හිතන අෂ්ට පරිස්කාර පූජා අසු මහා ශාවකයන් වහන්සේලා උදෙසා දෙසැත්තනාල පූජාවෙන් අෂ්ට පරිස්කාර පූජාව සිදු කර උදේවාදානයේ පූජා කර සියලුම දෙනාටම විදුත් නිරෝගී භාවය සැප ජීවනය ප්‍රාර්ථනා කරන මේ උතුම් පොහොය දින සියලු දෙනාටම සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ධර්ම දේශනාව සහ අද දවසේ ඒ වගේම දෙසැත්ත ඥාන පූජාව සිදු කරනු ලැබූ පූජ්‍ය පාද අතිගෞරවනීය කඳුලේ පඤ්ඤාසාර අපේස අපේ හාමුදුරුවන්ට උන්වහන්සේගේ මෑණියන්ටත් හැදුව වැඩි දෙමව්පියෝ ගුරුවරු සියලු දෙනාටම නිරෝගී භාවය ලැබේවා. මිය පරලෝක සිටි සියලු දෙනාටම නිවන් සුව ලැබේවා කියා සාදුනාදයක් ප්‍රාර්ථනා කරමි. ඒ වගේම අපේ පියනන්ද පණ්ඩිතහාන්ට ප්‍රයත්නින් මේ සමාජශීලී කටයුතු කරන උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය මෑණියන්ට ලැබේවා කියලා සාධනාවක් කරා. විශේෂයෙන්ම දන්සල කරන දවල් දානයේ දීපු මුදින් ආයතන තුනතු ඒ සෑම සිද්ධාන්තම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන සිල්වත් සිල්ලත්තන්ට මම හිතන්නේ අද දවස් සම්මතක වෙන එකක් නෑ. සිද්ධාන්තම ගොඩක් මහන්සි ඇති. ඒ සෑමකම් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ඔයත්තන්ට දැන් පුළුවන් ඒ ස්නානය කිරීමේ කටයුතු නාව මංගල්‍ය සඳහා සූදානම් වෙන්න බෝසතාණන් වහන්සේ. ඒ අතරතුර ඔයත්තන්ට පුංචි වූ තෑග්ගක් අපේ දායක සභාව සභාපතිතුමා විසින් දැක්වලා තියෙනවා. ඒකත් අරගෙන තීරණාට මිලකට දන්සලා තියෙනවා.
नमस्कार